ආයුබෝවන් හැම දිනාටම අපි ගොඩ දෙනෙක් දන්න සහ බොහොම ප්‍රසිද්ධ ඩෙවලොප්මන්ට් බෝඩ් එකක් තමයි නෝඩ් එම්සියු කියන්නේ. නෝඩ් එම්සියු එක අපි ගොඩක් IoT ප්‍රොජෙක්ට්ස් වලට සහ වෙනත් ප්‍රොජෙක්ට්ස් වලට පාවිච්චි කරනවා. මොකද ඒකෙස් තියෙනවා built-in Wi-Fi සහ බොහොම powerful micro processor එකක්. නෝඩ් එම්සියු එකේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ 12 ESP 12i F හරි 12i E හරි මොඩියුල් එක සහ ඒක USB වලින් ප්‍රෝග්‍රෑම් කරගන්න ඕන කරන components ටික තමයි මූලික වශයෙන් මේ Node MCU board එකේ තියෙන්නේ. හැබැයි අපි Node MCU එක පාවිච්චි කරලා යම් කිසි උපකරණයක් හදන්න යනවා නම් ඒක වෙළඳපළට නිකුත් කරන්න. ඒක Node MCU එක කියන්නේ ඒකට සුදුසු module එකක් නෙමෙයි. මොකද Node MCU එක ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ අපේ prototyping වලට. එහෙම නැත්නම් අපි මොකක් හරි අපේ නිර්මාණයක් මුලින්ම හදලා ඒක වැඩ කරනවාද කියන එක ටෙස්ට් කරගන්න ලේසියෙන්ම ඒ දෙයට තමයි අපි Node MCU එක පාවිච්චි කරන්නේ. එතකොට අපේ වෙළඳපොළට නිකුත් කරන භාණ්ඩයට Node MCU එක පාවිච්චි කරන්න නොසුදුසු කියලා දෙයක් නැහැ. හැබැයි ඒක ටිකක් ප්‍රමාණයෙන් විශාල නිසා ඒකට ඉඩ ප්‍රමාණය වැඩිපුර යනවා. ඉතින් අපි ගොඩක් කලාවට බලන්නේ වෙළඳපොළට අපේ භාණ්ඩයක් නිෂ්පාදනය කරනකොට ඒක පුළුවන් තරම් පොඩියට නිර්මාණය කරන්න. මොකද එතකොට තමයි ඒකේ නිෂ්පාදන පිරිවැය අඩු කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා අපිට පුළුවන් මේ ESP12F හරි 12E කියන මොඩියුල් එක වෙනම පාවිච්චි කරන්න. මොකද අපිට ඒක හැමතිස්සෙම ප්‍රෝග්‍රෑම් කරන්න අවශ්‍ය නැහැ. අපි මොකක් හරි භාණ්ඩයක් වෙළඳපොළට නිෂ්පාදනය කරනකොට ඒක එකපාරක් ප්‍රෝග්‍රෑම් කරා ඊට පස්සේ ඒක අපේ සර්කිට් එකට සම්බන්ධ කරාට පස්සේ ඒක එතනින් ඉවරයි. ඒක නිසා අපිට මේක සැරින් සැරේ ප්‍රෝග්‍රෑම් කරන්න built-in USB ප්‍රෝග්‍රෑමින් කොටසක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපිට ඒ කොටස් ටික ඉවත් කරලා ESP12F හරි 12E මොඩියුල් එක වෙනම ගත්තාම ඒක බොහොම කුඩා මොඩියුල් එකක්. හැබැයි මේ මොඩියුල් එක කොහොමද ප්‍රෝග්‍රෑම් කරගන්නේ කියන එක තමයි අපි අද මේ එපිසෝඩ් එකෙන් කතා කරන්නේ. ඉතින් ඔයගලන්ට පේනවා මේ මම ESP12F මොඩියුල් එක විතරක් පාවිච්චි කරලා හදාගත්ත ඉතා කුඩා මොඩියුල් එකක්. මේක Node MCU එකත් එක්ක ගත්තාම Node MCU එකට වඩා භාගයක් විතර දිගින් අඩුයි. ඒ වගේම Node MCU එකට පළලිනුත් කුඩා ප්‍රමාණයක් අඩුයි. ඉතින් මේ නිසා මේ අපිට ඉතා කුඩා ඉඩක අපිට මේ මොඩියුල් එක සම්බන්ධ කරලා අපේ නිෂ්පාදන පිරිවැය අඩු කරගන්න පුළුවන්. අපි බලමු කොහොමද මේ ESP12F හරි 12E හරි කියන මොඩියුල් එක ප්‍රෝග්‍රෑම් කරගන්න ප්‍රෝග්‍රෑම් එකක් හදාගන්න කියන එක. මේ තියෙන්නේ ESP12F සහ 12E එහෙම නැත්නම් 12S ඔය මොඩියුල්ස් තුනම ප්‍රෝග්‍රෑම් කරන්න පාවිච්චි කරන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් එකේ සර්කිට් ඩයග්‍රෑම් එක. ඉතින් මේකේ ESP12F හරි 12E හරි මොඩියුල් එක ප්‍රෝග්‍රෑම් කරන ප්‍රෝග්‍රෑම් එක විදිහට අපි පාවිච්චි කරනවා Node MCU එක. ඉතින් මේ සර්කිට් එක බැලුමට බොහොම සරලකක් කියලා පේනවා ඔයගලන්ට. ඉතින් අපි බලමු කොහොමද මේ ESP12F මොඩියුල් එක Node MCU එකත් එක්ක සම්බන්ධ කරගන්නේ කියන එක. මුලින්ම ESP12F එකේ reset pin එක Node MCU එකේ reset pin එකත් එක්ක සම්බන්ධ කරගන්න ඕනේ. ඊළඟට ESP12F එකේ CHPD එහෙම නැත්නම් enable pin එකයි VCC pin එකයි සම්බන්ධ කරගන්න ඕනේ අපි 3.3 volt output එකට. ඉතින් මේ 3.3 volt outputs කීපයක් තියෙනවා Node MCU එකේ. ඒ කැමති එකකට සම්බන්ධ කරගන්න පුළුවන්. ඊළඟට ESP12F එකේ ground pin එක අපි Node MCU එකේ ground pin එකක් එක්ක සම්බන්ධ කරගන්න ඕනේ. ඉතින් මෙතනත් Node MCU එකේ ground pins කීපයක් තියෙනවා. ඒ කැමති එකකට සම්බන්ධ කරගන්න පුළුවන්. ESP12F එකේ GPIO 15 pin එක 10 kilo ohm resistor එකක් හරහා ground pin එකට සම්බන්ධ කරගන්න ඕනේ. ESP12F එකේ GPIO බිඳුව pin එක අපි සම්බන්ධ කරගන්න ඕනේ Node MCU එකෙත් GPIO බිඳුව එහෙම නැත්නම් D3 කියන pin එකට. ESP12F එකේ RX pin එක අපි Node MCU එකෙත් RX pin එකටම සම්බන්ධ කරගන්නවා. ESP12F එකේ TX pin එකත් අපි Node MCU එකේ TX pin එකටම සම්බන්ධ කරගන්නවා. ඊට අමතරව Node MCU එකේ enable pin එක ground pin එකට සම්බන්ධ කරගන්න ඕනේ. මේකෙන් තමයි අපි Node MCU එකේ තියෙන ESP12A chip එක disable කරලා අපි මේ පිටින් සම්බන්ධ කරන ESP12F මොඩියුල් එක මේ Node MCU එකේ තියෙන USB ප්‍රෝග්‍රෑම් එකත් එක්ක සම්බන්ධ කරගන්න පහසුකම සලස්වන්නේ මෙන්න මේ enable pin එක ground pin එකට සම්බන්ධ කර ගැනීමෙන්. මේ තියෙන්නේ මම හදාගත්ත ප්‍රෝග්‍රෑම් එකක් dot board එකක් පාවිච්චි කරලා
මම ඒකට ෆීමේල් හෙඩර්ස් සම්බන්ධ කරලා තියෙනවා Node MCU එක සහ මගේ ඉතා කුඩා ESP12F module එක සම්බන්ධ කරගන්න. ඊට අමතරව mail headers මම ESP12IF module එකේ දෙපැත්තේ සම්බන්ධ කරලා තියෙනවා. එතකොට මට ලේසියෙන්ම තවත් jumper wires සම්බන්ධ කරලා වෙනත් components වලට ඒව test කරගන්න පුළුවන්. අපිට program එක වෙනස් කර කර. මේ තියෙන්නේ program එකට Node MCU එක සහ ESP12IF කුඩා module එක සම්බන්ධ කරාම පේන විදිය. ඉතින් ඔබලන්ටත් මේ වගේ ESP12IF හරි 12E හරි module එකක් program කරන සරල program එකක් ගෙදරදීම ලේසියෙන්ම හදාගන්න පුළුවන්. අපි අපේ ESP12IF හරි 12E හරි module එක program කරන්නෙත් Node MCU එක program කරන විදිහටමයි. කිසි වෙනසක් නැහැ. අපේ USB cable එක සම්බන්ධ කරන Node MCU එකේ තියෙන USB port එකට ඒ cable එකේ අනිත් පැත්ත අපේ පරිගණකයට සම්බන්ධ කරගන්න ඕනේ. මම Blink program එක තමයි සාම්පලයක් විදිහට අපේ ESP12IF chip එකට program කරන්න හදන්නේ. ඉතින් ඒකේ තියෙන output pins මම වෙනස් කරගන්නවා D4 කියන විදිහට. මොකද ඒක තමයි built-in LED එකේ pin එක. ඊළඟට Node MCU එකේ board එක select කරගන්නවා. ඊට අමතරව අපි සම්බන්ධ කරලා තියෙන USB port එක select කරගන්න ඕනේ. ඊළඟට අපි program button එක press කරනවා. දැන් ඔයගලන්ට පේනවා මේක program වෙනවා. එතකොට මේ Node MCU එකේ තියෙන chip එකේ LED එක නෙමෙයි පත්තු වෙන්නේ. අපේ ESP12IF module එකේ LED එක තමයි program වෙනකොට පත්තු වෙන්නේ. දැන් ඔයගලන්ට පේනවා අපේ Blink program එක අපේ ESP12IF module එකට upload වෙලා ඉවරයි. ඒකේ built-in LED එක blink වෙන හැටි මේ විදිහට බලා ගන්න පුළුවන්. මින් ඉදිරියට ඔයගලන්ටත් පුළුවන් ඔයගලන්ගේ වෙළඳපොළ නිකුත් කරන නිර්මාණවලට Node MCU පාවිච්චි කරන්න නැතුව ඊට වඩා කුඩා ඉඩක මේ ESP12IF chip එක පාවිච්චි කරලා ඒක program කරලා මේ program එක හරහා ඉතා කුඩාවට ඔයගලගේ නිර්මාණ අඩු මිලකට වෙළඳපොළ නිකුත් කරන්න පුළුවන්යි කියලා හිතනවා. ඉතින් මේ කුඩා ESP12F module එක හදාගන්නේ කොහොමද කියන එක අපි ඉදිරි episode එකදී කතා කරමු වෙනම. ඉතින් එතකන් රැඳිලා ඉන්න අපිත් එක්ක හැමෝටම සුබ දවසක්.